ඔච්චර හිතේ අමාරුකම් තියෙද්දි කොහොමද ඔය හරියට වැඩක් කරගන්නේ? දරුව දෙන්න ගැන හිතලා මම මේ විදිහට ඉන්නවා මිසක්වත් මට නම් දැන් මේ ජීවිතේ පාවිලා තියෙන මේකල මම ඔයාලට කලින්ම කිව්වානේ මිසක ඔයාලට ගැලපෙන්නේ නැහැ කියලා. ඒකට මම මිසට ගොඩක් ආදරේ. ඒක මම නොදන්නවෑ. මිසක ගණන් ගන්න නැතුව ඉඳි 31 වගේ පස්සෙන් ගිය හැටි. මොනවද හිතන්නේ? ඕනවට වඩා කල්පනා කරන්න ඉපා ලෙඩ වෙයි. මං හිතන්නේ අනුන්ගේ දෙයක් බලෙන් අයිති කරගත්ත එකේ කරුමෙද මම මේ ගෙවන්නේ කියලා. ඒ කියන්නේ මිසක තවමත් ඒ ගැන හිතනවද? කොහොම හරි හිතට අරගෙන දරුව දෙන්න ගලව ගන්න බලන්න. ඔය යන පාරවල් හරිම නරකයි. ඒක මට තනියම කරන්න බෑ. පංකජට අදත් එප ලැබුණ නෑ කිව්ව නේද? මේක මිස්සගේ දේශපාලන ජීවිතයටත් ගොඩාක් බලපානවා. ඒක තමයි ඔයා ඔය විදියට කේන්තියෙන් හැසිරෙන්නේ. මම පංකජ ගැන මාධවීට කතා කරන්නද? එපා එපා. මගේ දරුවට යගින් කීයටවත් සමාවක් ඕනේ නෑ. මං කවදාවත් එයාගාව පිළිසෙන්ඩ් වෙන්න යන්නේ නෑ. එපා. මේක මං දියුර්ල දීප පුරුදු. මං කවදාවත් එයාගාව පිළිසෙන්ඩ් වෙන්න යන්නේ නෑ. මම මේ ගමෙන් ගමෙන් ගොඩයි ගොඩයි කාවාමිරිද වෙලයි අපේ අමතිතුමා හම්බෙන්න අමතිතුමා හම්බෙන්න මේ අවෙලාවේ එලව ගත නෑ නේද යන්නේ යන්නේ හෙට උදේ හෙට උදේ යන්නේ යන්නේ මොනවද බෑග් එකේ මේ 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 බෑග් එකේ මේ අලුත් එළවලු වගේ එළවලු කෑ ගන්න අප මේ දවසල එළවලු ගණන් මේ ඇතුළට ගිහලා කියනවාද වනිගසේකර ඉස්කෝලේ මහත්තයා ඇවිල්ලා ඉන්නවයි කියලා මේ මහත්තයෝ අමතුමාගේ ඉදර නැහැ ඉන්නේ නෝන මහත්තයා විතරයි හෙට උදේ ඉන්න ඒ කියන්නේ මට ඇතුළට යන්න බැරි වෙනවා අමතුමා නැහනේ මං කිව්වේ මොකද නම කිව්වේ වනිගසේකර කියන්නකෝ වනිගසේකර වනිගසේකර වනේ දුර බැහැර ඉඳලා ආපු නිසා රෑබෝ වුණා කියන්න අපොච්චි මාව කොහොම අමතක වෙනවද අපි යමුදතුමාට ඒ කියන්නේ මහත්තයෝ කියන්නේ දුර බැහැර ඉඳලා එනවනම් වේලපා එන්න පුරුදු වෙන්න මේ රෑබෝ වුණා ඔක්කොම කරදරයක් නේ පොඩ්ඩක් කොහම ඉන්න මොන මත්තර කියලා නැහොම ඉන්න टैक्सी का है? दान नहीं। इंजायो आंध्रा नहीं इतने?
කවුදරේ කතා කරන්නේ? මම පාරේ එකක් නවත්ත ගත්තා. ආ. ඩ්‍රයිවර් නම්බර් එක අතේ තියෙනවද? අයියෝ කරේ. දැන් ඊට පස්සේ ඔය ටැක්සි එකේ යන්න අවශ්‍ය නැහැ. මම වර වෙන වාහනයක් කතා කරන්නම්. අනික ලබන සතියේ ඉඳලා ආ ඩ්‍රයිවිං ස්කූල් එකට යන්න ඕන. හ්ම්? ඩ්‍රයිවිං ඉගෙන ගත්තට පස්සේ මම ඔයාටම කියලා වාහනයක් කරන් දෙන්නම්. හරි?
Apa yang madam kian wan deh yang kita harus pulang suara tak keluar dan wan mending dulu.
අනේ ඔබතුමා ඔබතුමා දන්නවනේ හේතුවක් නැතුව අපේ සුදු බේබිය වගේ අනාගුල්ල වලට පැටලෙන්නේ නැහැ කියලා. අනේ ඔබතුමා උදව් කරන්න. මම දැන් මේනවා දරුවව උසාවි නොදා දැම්ම රිලීස් කරන්න ඕනේ. අයිසේ මොන සේනාපති වුණත් කමක් නැහැ. දැම්ම දරුවව එළියට ඕනේ. ඔව් මම දැම්ම මෙනවා. හෙපල් වාන් ලැස්ති කරනවා. මිස්සක මොකද කවුද උසාවි නොදා එළියට ගන්න ඕනේ කියලා කිව්වේ? කවුද උසාවි දානවට බය? බය? බය ඒක මහපුතුවේ ඉන්නේ භද්‍රකාලි වගේ ගෑණියෙක්. ඒ ගෑණියක දරුවත් එකයි පිටමිනිස්සුත් එකයි වරදක් කළොත් දවස් 14 බලුකුඩිය ළඟින් ඕනේ. සඳකී සිත් අහසේ